සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ගින්නෙන් වාෂ්ප කළ කුඩු. රුපේලේ අගය ඉහළට. මානව හිමිකම් ගැන ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්. නීතිපතිගේ කාර්යභාරය ගැන පාර්ලිමේන්තුවේ කතාබහ. නීතිපතිවරයා කිසිම වගඋත්තරකරුවෙක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි මූලික අධිවාසිකම් නඩුව. ඉන්දිය කොංග්‍රසයට සම්බන්ධ ෆේස්බුක් ගිණුම් 600ක් ඉවතට. මෙරට ආරක්ෂක අංශ අතරංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණය යටතේ. කැලණිය මඟුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී කොකේන් තොගය විනාශ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයයි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූයේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මද්‍රව්‍ය විනාශය සිදු කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොකේන් විනාශ කිරීම පූර්ණ අධීක්ෂණයට ලක් කළා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට සම්බන්ධ වුණා. කොකේන් විනාශ කිරීම සජීව ලෙස දැකබලා ගැනීමට මහජනතාවට ද අවස්ථාව උදා වුණා. මත්කුඩු රසායන ද්‍රව්‍ය අඩංගු ටැංකිවල දමා දියකර පොලිස් ආරක්ෂාව සහිතව පුත්තලම සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධික තාප උඳුන්වල දමා වාෂ්ප කිරීම සිදු කෙරෙනවා. 2016 වසරේදී ඔරුගොඩවත්ත බහලුම් මංගනයේදී අතරංගුවටගත් කොකේන් කිලෝග්‍රෑම් 301ක්, කැලණිය පෙතියාගොඩදී සොයාගත් කිලෝග්‍රෑම් 31ක්, උරුගොඩවත්ත රේගු අංගනයේදී සොයාගත් කිලෝග්‍රෑම් 219ක් සහ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී අත්අඩංගුවටගත් කිලෝග්‍රෑම් 216කුයි මෙලෙස විනාශයට පත් කෙරුණේ. මෙහිදී මේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ INSI EcoCycle නැමැති ආයතනය විසිනුයි. මාර සඳහන් කරන ලද ඝන කොකේන් දියර කොකේන් බවට පත්කිරීමයි රසායනික වූ ඒ ක්‍රියාවලියක් හරහා. INSI සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන යන දියර කොකේන් එහිදී සෙල්සියස් අංශක 1800ක් සහ 2000ක් අතර වූ උෂ්ණත්වයකදී මේ දියර කොකේන් පූර්ණ දහනය කිරීමකට ලක් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනු පුටා දැමීමේ වැඩපිළිවෙල මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක බවයි. මම ඒ අධිතාක්ෂණික උපකරණ අපේ රට ගෙන්වා ගැනීම සඳහා ඒ නිෂ්පාදනය කරන්නේ විශේෂයෙන්ම ඉතාමත්ම සූක්ෂ්ම ඉහළම තාක්ෂණික උපකරණ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ. අපි රටවල් වලින් මිල ගණන් කැඳවලා තිබෙනවා. ඒ අනුව අපි ඉදිරි මාසයක් වගේ කාලය තුළ තාක්ෂණික උපකරණ අපි ලබා ගන්නවා. අපි නීති විරෝධී මද්‍රව්‍ය පාවිච්චි කරනවා මේ රටේ 150,000ක් විතර වෙනවා. අපි මේ විදිහට මේ මද්‍රව්‍ය සොයාගෙන වැටලීම් කරලා මේවා විනාශ කරන වගේ මද්‍රව්‍ය පාවිච්චි කරන අය පුනරුත්ථාපනය කිරීම සඳහා අලුත් වැඩපිළිවෙළක් පුනරුත්ථාපන අධිකාරියක් සමග අපි පටන් ගත්තා. නමුත් ඒ සියල්ලත් එක්ක මද්‍රව්‍ය ජාවාරම් කරුවා බෙදාහැරින්නා සහ පාවිච්චි කරන්න මද්‍රව්‍ය විකුණන අය, බෙදාහරින අය, පාවිච්චි කරන අය, උඩු දුම් අදින අය, මේ සියලු දෙනාම නීතියේ රැහැට අසු කර ගැනීම සඳහා විශේෂයෙන්ම අපි රේගු, පෙරළ ආරක්ෂක, සුරාබදු මේ සියලු අංශව මීට කලින් ක්‍රියාත්මක නොවූ උළුල් වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. වෛද්‍යවරයෙක් සහතික කළොත් මද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා කියලා ඔහුගේ රුධිර පරීක්ෂණයකින් ඔහු රෝගියෙක් විදිහට තමයි හඳුනාගන්නේ. ඒ නිසා ඔහුව පුනරුත්ථාපනය කරන්න පුළුවන්කම තිබෙනවා. අපි අලුත් පුනරුත්ථාපන කඳවුරු රාශියක් ව්‍යුත්පත්ත කරනවා දැනට තියෙන පුනරුත්ථාපන කඳවුරු වලට අමතරව. ඒ වගේම මේ පිළිබඳව මර්ධනය කියන කාරණාවේදී දඬුවම් දීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ රටේ මරණීය දඬනීය අනුප්‍රවත්තාවි නීතිගත වෙලා තිබෙනවා, සහතික වෙලා තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක නොවීම තමයි මේ රටේ අපරාධ පාතාල නීති විරෝධී මද්‍රව්‍ය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි දිනවලදී මරණීය දඬනය ක්‍රියාත්මක කිරීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් නාමලීකරණත් මෙවන් පිළියෙල් කළ අවසානයි. දිනෙත් අපි තීන්දු කරලා ඉවරයි. මේ අතර මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහදී උරුම ප්‍රතිඥාව ලබා දීම අනිද්දා සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන හා පාසල් ඇතුළු රටේ සමස්ත ජනතාවගේ දායකත්වයෙන් බක්මහදී උරුම නමින්
මතින් වැලැක්වීමේ ප්‍රතිඥාව ලබා දීමට ජනාධිපති කාර්යාලයේ කටයුතු යොදා තිබෙනවා. අනිද්දා පෙරවරු 8:30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී මෙම කටයුතු සිදුවන්නේ. මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සියලු පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෝදෙල ට්වින්ස්ටයින් උද්‍යානයේ ඊයේ පස්වරුවේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පළවෙනි වතාවට කාලෙකින් පස්සේ මත්ද්‍රව්‍ය විනාශ කරේ 2017. දැන් ආපහු මත්ද්‍රව්‍ය විනාශ කරනවා. පළවෙනි වතාවට එක රජයක අවුරුදු දෙකක් කාලෙදී දෙපාරක් මත්ද්‍රව්‍ය විනාශ කළා තිබෙනවා. එහෙනම් මත්ද්‍රව්‍යයට විරුද්ධව වැඩි වැඩියෙන් අපි ක්‍රියා කරන්න ඕනේ. මේක පොලිසියට විතරක් සීමා වෙලා නැහැ. මේ සටනට අපි කැප වෙන්න ඕනේ. මේ සටන ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ වගේම අලුත් නීති ඕනේ. අපි දැන් මේ නීති ක්‍රියාත්මක කරගෙන යනවා. මේ අපි දැන් අද කළා තියෙන්නේ තියන අංශ එකතු කළා. කාර්යක්ෂ කිරීම. අලුත් තාක්ෂණයේ දිහා බලලා මේ ක්‍රමවේදයේ නවීකරණයක් එන අවුරුදු දෙක තුලේදී අපිට ඇති කරන්න උවමනායි කියලා මම කියන්න කැමතියි. ඒකට උවමනා මුදල් ලබලා දෙනවා. මත්ද්‍රව්‍ය නැති කරන සටන සාර්ථකව ගෙනියන්න අපි තව තව මුදල් ලබලා දෙන්නම්. 2018 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 98,000ක් සහ පසුගිය මාස එකහමාර තුළ ඒ සම්බන්ධ වැරදිකරුවන් 11,000ක් අත්අඩංගුවටගෙන ඇති බව අමාත්‍ය තලතාතු කොරළ මහත්මිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදු කර තිබෙනවා. 2018 අවුරුද්දේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 98,000ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම පසුගිය මාස එකහමාර තුළ වැරදිකරුවන් 11,000ක් අත්අඩංගුවටගෙන තියෙනවා. අපි අපිට වගේම අපේ අවට ඉන්න අයටත් ආදරය දක්වනවා. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වත්මන් රජය මේ සියලු පියවර ගෙන තිබෙන්නේ රටේ අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන්. රොටරි සමාජයේ 28 වරටත් පැවැත් වූ අන්තර්පාසල් ක්‍රියාකාරී සමාජ එකමුතුවේ වාර්ෂික සැසිවාරය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අමාත්‍ය තලත අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රොටරි සමාජයේ සාමාජිකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ යන අමාත්‍යංශවල වැශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. විවාදයට එක්වෙමින් මැති ඇමතිවරුන් රැසක් අදහස් පළ කළා. ඔබතුමල්ල ගහලා තියෙනවා බන්ධනාගාරවල ඉන්න මිනිස්සුයෝ කියලා. මම දන්නවා සෑම බන්ධනාගාරයකම තියෙන ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩි පිරිස ඉන්නවා. අපේ රජයේ ප්‍රතිපත්තිය බන්ධනාගාර වැඩි කිරීම නෙමෙයි. අපි පුළුවන් තරම් උපරිම උත්සාහයක් ගන්න රටේ වැරදි පිළිබඳව අවබෝධයක් පාසල් කාලය තුලම දනුවත් කළා. බන්ධනාගාර වැඩි කරන එක සහ ගොඩනගන එක අඩු කරන්න. අද අවශ්‍යයි අලුත් නීතියක් ගේන්න. අද තිබෙන තත්ත්වයට ගැළපෙන විදිහට නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් කරන්න අවශ්‍ය නීතියක් ගේන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැනක ලේසි නැහැ. නමුත් ගේන්න පුළුවන් නීති. නීතිපතිවරයා කිසිම වගඋත්තරකරුවෙක් වෙනුවෙන් නොසිටිය යුතුයි මූලික අධිවාසිකම් නඩුව. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන මත ඉදිරිපත් කර යුතුයි. මේ මම හිතන්නේ අපි විශේෂයෙන් සලකා බැලිය යුතුයි. අපි සලකලා බලන්න ඕනේ මේ නඩුවල මේ තදබතය. මම හිතන්නේ නැති වෙලා තියෙන අපි මේ පොඩි පොඩි නඩු ගංජා සුරුට්ටුවක් බිව්වත් ඒ මිනිහට ගෙනල්ලා හිටන් උවට උසාවියට ඉදිරිපත් කළා රිමාන්ඩ් කරනවා මිනිහා ඉන්නවා මාස 6ක් විතර රිමාන්ඩ් එකේ ඉන්නවා. මුළු අධිකරණ පද්ධතියම විශාල හැල්ලුවකට ලක් වෙලායි තියෙන්නේ මෙන්න මේ කාරණා නිසායි. මම හිතන්නේ දැන් මේකට විසඳුමක් හැටියට යම්කිසි කාල සීමාවල් පනවන්න ඕනේ මේ නඩු පැවරීමයි නඩු අවසන් කිරීමයි සම්බන්ධ. දැන් මේ විශේෂ අධිකරණ දාගෙන යනවනේ. හැබැයි ඔබතුමී මේක දාපු එක හොඳයි. මොකද මේවෙන් වැඩ ගන්න පුළුවන් ඉස්සරහා පත්වන කවුරු හරි අධිකරණ ඇමතිවරයෙකුට ආණ්ඩුවකට. එක කොටසක් ඉලක්ක කරගෙන කරපු දේවල් නෙමෙයි. අපි ඕනම වෙලාවක ඒවට මූණ දෙන්නත් සූදානම්. ඒවා කරලා තියනවා නම් කවුරු හරි රජයේ මුදල් අය කර ගැනීමට මේ අධිකරණය තුලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නුසු ඒ ගං අතුරෙන් හා නායකයේ වෙලේ ඒ අයට ප්‍රතිපාදන දෙනකොට මුලින්ම මුදලක් දෙනවා. ඉතින් ඒ අයගේ හිතුණා මගේ මේ තක්සේරු කරපු මුදලට අඩුම ගන්න සමාන මුදලක් හරි හම්බ වෙයි කියලා. දැන් පෙරක් අයට කියනවා ඔයාට දෙන්න තියෙන මුදල දීලා ඉවරයි කියලා. ඒ කියන්නේ රුපියල් 5000ක් හරි 10000ක් හරි මුලින් දුන්නා නම් දැන් නැහැ කියනවා.
රුපියල් 10000ක මූලික ගියමක් අපි කරනවා. අපි ඒ සම්බන්ධව අපි දැක්ක රක්ෂණ භාරකාර වරමුදල තක්සේරිය වෙන් පස්සේ අඩුවෙන් මුදල් ගෙවන්නේ. ඒ සම්බන්ධව අපි දැන් සාකච්ඡා කීපයක් පවත්වලා තියෙනවා. මීට පස්සේ අපි ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්න මේ අවුරුද්දේ අපි රක්ෂණ භාරකාර වරමුදලේ අපේ වාරිකය මිලියන 1500ක් වෙනකම් වැඩි කරලා තියෙනවා. ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නේ අපි. රජයේ සේවකයන් සඳහා දිස්ත්‍රික්කය තුල මාරු කිරීම සඳහා වූ ක්‍රමවේදයක් සකස් කිරීම ඉතාම වැදගත්. අද මේ ලැබෙන සොච්චම් පඩියෙන් ඒ අය දුර පළාතකට මාරු කරාම එයාට ජීවත් වීමේ ප්‍රශ්නය තදබල ලෙස ඇති වෙලා තියෙනවා. මෙවර අයවැයෙන් බිලියන 12ක් වෙන් කරලා තියෙනවා. මේ සියලු දෙනාගේම විශ්වාසම වැටු පිෂමතාව වෙන් කරන්න මම මේ රජයේ තමයි වැඩිම රජයේ සේවකයාට සලකපු ආණ්ඩුව. තවත් පුවත් මෙවරමෙන් පසුව බලාපොරොත්තු වන්න. නැවතත් ප්‍රවෘත්ති. මාර්ගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැගිලි සහ ක්‍රීඩා සංකීර්ණයක් සහිත ක්‍රීඩා පිටිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. අද මෙලෙස සිසු අයිතියටපත් කෙරුණේ මාර්ගම ජනාධිපති විද්‍යාලය, මාර්ගම මධ්‍ය මහාවිද්‍යාලය, කොට්ටාව ධර්මපාල සහ කොට්ටේ මාදිවෙල පිහිටි ලංකාවේ ප්‍රථම සූරු පාසල යන විද්‍යාලවල නව ගොඩනැගිලි. මහරගම ජනාධිපති විද්‍යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගනු ලැබුවා. සමරුපලකේ නිරාවරණය කර විද්‍යාලය අලුතින් ඉදිකළ අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයේ සිසු අයිතියට පවරා දුන්නේ ඉන් අනතුරුවයි. අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිලයක්ද පිළිගන්වනු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ මහරගම මධ්‍ය මහාවිද්‍යාලය වෙතයි. හොඳම දේ දරුවන්ටයි සංකල්ප යටතේ බස්නාහිර පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන මත විද්‍යාල ඉදිකළ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සිසු අයිතිරපත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. කොට්ටාව ධර්මපාල විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසුන් විසින් මහත් හරසරින් පිළිගත්තා. අනතුරුව එම පාසලේ ඉදිකළ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයේ ජනාධිපතිතුමා සිසු අයිතියට පවරා දෙනු ලැබුවා. ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් කෝට්ටේ මිරිහාන ප්‍රදේශයේ ඉදිකළ ක්‍රීඩාගාරයක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් වන ඉසුර දේවප්‍රිය ක්‍රීඩාංගණයේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහාවිද්‍යාලයේ මෙරට පළමු සුහුරු පාසල බවට පත් කිරීමට බස්නාහිර පළාත් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම පාසල ඉසුර විද්‍යාලයේ කෝට්ටේ ලෙස නම් කර සුහුරු පන්තිකාමර සහිත පාසල් සිව්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව මගින් ඉදිකළ ජනජය සිටි සුපිරි වෙළඳ සංකීර්ණය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. මහල් 10කින් යුත් සියලු පහසුකම් වලින් සමන්විත මෙම සුපිරි වෙළඳ සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2000ක්. සමරුපලකේ නිරාවරණය කර සුපිරි වෙළඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා. රුපියලේ විකුණුම් මිල අද දින වන විට රුපියල් 177.23 දක්වා ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. පසුගිය කාලය තුළ රුපියලේ අගය වරින් වර ඉහළ ගියා. ඒ අනුව මේ වන විට රුපියල ශක්තිමත් වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරන්නේ. මෙරට ජාතික න්‍යායපත්‍රය හසුරුවන්නේ පිටස්තර බලවේග බවට විවිධ පාර්ශ්ව කරන චෝදනාව අසත්‍යක් බවට සනාථ වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමෙන් ඒ බව සනාථ වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රුපියල් 180,000 වේදමින් ඉදිකෙරෙන මහනුවර නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිරි ශාක්‍ය පියස නේවාසික විශ්‍රාමශාලා ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත එම ගොඩනැගිල්ල ඉදිකෙරෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ඒ සඳහා ලැබෙන බවයි නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. මෙම වසර අවසන් වීමට පෙර ගොඩනැගිල්ලේ ඉදිකිරීම අවසන් කිරීමට අපේක්ෂිතයි. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද රාජ්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා අද මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ දෙනවා. එතුමා මේ තනතුරට පත් කරේ අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අපිට නිතර නිතර අහන්නට ලැබෙනවා එක් එක් පාර්ශ්වවලින් අපේ රටේ ජාතික න්‍යාය පත්‍රයේ හසුරුවන්නේ විවිධ පිටස්තර බලවේග කියලා. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ පත්වීම තුළින්ම
ඔප්පු වෙනවා ඒ කතාව අමූලික වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපේක්ෂා කරන බොහෝ ඉලක්ක මේ වන විටත් වත්මන් රජය අත්පත් කර ගැනීමට සමත් වී සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. විඳිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළදී ඉදිරියට පැමිණෙති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවෙන් අපේක්ෂා කෙරෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය මේ වන විටත් පිහිටුවීමට රජයට හැකි වී තිබෙනවා. හානි පූර්ණය සඳහා කාර්යාලයක් පිහිටුවීම, සත්‍ය හා සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීම ඇතුළු ප්‍රගතිශීලී පියවර කිහිපයක් ගෙන ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ 40 සැසියේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිපුණතාව හා පරිණත භාවය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බවද ඒ මහතා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලය හා එහි සැසිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව මංගල සමරවීර මහතා කියා සිටිනවා. විඳිතයින් සඳහා අවශ්‍ය වන්නේ ජයග්‍රහකයාගේ සාධාරණත්වයෙන් නොවන බවද නිවේදනයෙහි දැක්වෙනවා. සෑම පුරවැසියෙකුගේම භාෂාව, ආගම හා අනන්‍යතාවට ගරු කිරීමේ සමාජයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කෙරෙනවා. ශ්‍රී ලංකාව තුළ කිසිදු ඇමරිකා එක්සත් ජනපද හමුදා කඳවුරක් පිහිටුවීමට අපේක්ෂා නොකරන බව මෙරට ඇමරිකා තානාපති කාර්යාල ප්‍රකාශකයකු පවසනවා. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපද අතර පවතින ආරක්ෂක සහයෝගිතාව යටතේ එවැනි වැඩපිළිවෙලක් සඳහා කිසිදු සූදානමක් නැති බවයි එම ප්‍රකාශකයා කියා සිටින්නේ. ත්‍රිකුණාමල වරාය අසල ඇමරිකා නැවරඳවා තබන බවට පළවන වාර්තාද ඔහු ප්‍රතික්ෂේප කරනවා. අභාප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කලත්තේදී අද සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා. කෘතහස්ත දේශපාලනඥයෙක වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ විජේරාම මාවතේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක හා වරුණි දිසානායක යන දූදරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිතුමා සිය සංවේගය පළ කළා. ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වන විට 77 වන වියේ පසු වුණා. 1994 වසරේ පැවති ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූයේ ජනාධිපතිවරණ රැලියක් අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවයි. ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ආමංගල්‍ය උත්සවයට සහභාගී වුණා. තුමියගේ දේශපාලනයට ඉදිරිපත් වුණේ ගාමිණී දිසානායක මහතුමාගේ ඝාතනයෙන් පස්සේ. එතන අමාරු අවස්ථාවක ඒ වගකීම එතුමිය බාර අරගෙන ජනාධිපතිනි අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණා. එදා විශාල ප්‍රශ්න අපිට තිබුණේ. විශාල කතාවක් ගියා ආපහු අපේ රැස්වීම තව බෝම්බ විපුරයි කියලා. ඒක මැදදී තමයි එතුමිය ඇවිල්ලා ඒ වගකීම බාරගත්තේ. ලේසි පහසු වැඩ කටයුත්තක් නෙමෙයි. ස්වාමි පුරුෂයාත් ඝාතනය වෙලා මාසයක්වත් නැතුව ඒ වගකීම අරගත්තේ. ඊට පසුවත් එතුමිය දේශපාලනේ පසුබිම හිටියායි. ඒ කාල තුලදී නිර්භීතව එතුමිය වැඩ කළා. සමහර විට මෙහෙම ප්‍රශ්නයකට මූණ දෙන අය එතනින් ඈත් වෙන්න පුළුවන්. ඈත්ුනේ නැහැ. අන්න ඒක අපි අගය කරන්න ඕනේ කියලා මම කියනවා. දේශපාලනඥයන්, විවිධ සංවිධාන නියෝජිතයින්, කලාකරුවන් මෙන්ම විශාල පිරිසක් ආමංගල්‍ය උත්සවයට එක්ව සිටියා. බොරැල්ල රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්කර පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඩිෆෙන්ඩර් රථයේ රිය දුරුවන නවින්දු ඔමේ ශ්‍රත්නායක යන අය අප මත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. රුපියල් 105 බැගින් වූ ශරීර අප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ නඩුවේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 මීට පෙර අප මත මුදාහැරුණා. නඩුව ලබන 22 යලි කැඳවීමට නියමිතයි. බීමතින් රියපදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අපමත මුදාහැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් 100 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ. දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රයේ తాවකාලිකව අත්හිටවීමටද
අධිකරණයේ නියෝග කළා. සැකකරු නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කෙරුණා. බොරැල්ල කිංසිපාරයේදී දිමුත් කරුණාරත්න පැදවූ මෝටර රථය ත්‍රී රෝද රථයක ගැටීමෙන් පසු ඔහු අත්අඩංගුවටගෙන පොලිස් ඇප මත මුදා හැරුණා. වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රදර්ශනය අද දිනේ විවෘත කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින්. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රත්නස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන්නේ. ශ්‍රී ලංකා ජාතික මහසභාව සහ සීමා සහිත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය එය සංවිධානය කළා. කාබනික එළවලු පළතුරු ඇතුළු වසවිස නොමැති ආහාර වර්ග රසක් මහජනතාවට මෙහිදී මිලදී ගත හැකි. ඒ වෙනුවෙන් ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් ස්ථාපනය කර තිබෙනවා. අද රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. වසවිස නැති ලොවක් බිහි කිරීම තමයි ඇත්ත වශයෙන්ම කළ යුතුව තියෙන්නේ. විශේෂයෙන්ම අද තියෙන අසනීපදියා බැලුවොත් මේකට මූලික හේතුව ඇත්ත වශයෙන්ම වසවිස අපේ ශාරීරික ගතවීම කියලා අපි විශ්වාස කරන්නේ. අපි රටේ වසවිසෙන් තොර ගොවිතැන රටේ ජාතික ප්‍රතිපත්තිය බවට පත් කිරීම තමයි අපේ ප්‍රධාන පරම අභිලාෂය. 2020 වසර වන විට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධීක්ෂණ යටතේ නව පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාර දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ කොටදෙනියාව වරහතල ප්‍රදේශයේදී මෙලෙස දිවන්නේ 14 වන සහ 15 වන ඖෂධ නිෂ්පාදනාගාර දෙකයි. ඒ සඳහා ආයෝජනය කරන මුදල ඇමරිකා ඩොලර් මිලියන 15ක්. ලෝකේ තියෙන සමහර බොහොම ප්‍රසිද්ධ ඖෂධ අද ලංකාවේ හදලා ඒ රටවලට යනවා. දැන් අද ඒ නිසා 2020 වෙනකොට අපි අපේ ඖෂධ වලින් 80%ක් විතර අපි හදලා ඉවර කරනවා. මම හිතනවා ඒ ඉලක්කය කරා අපිට යන්න පුළුවන්. අවුරුද්දකට මේ සමාගම් තුනෙන් විතරක් සපේන ඖෂධ වලින් දැනට ලාභයක් තියෙනවා අවුරුද්දකට රුපියල් බිලියන 7ක්. ඖෂධ මිල අඩු කිරීම තුළ අවුරුද්දකට කොච්චරක් ලාභ වුණාද තමුන්නාසෙලා. තමුන්නාසට ලාභ වෙලා තියෙන බිලියන 4.4ක්. අවුරුද්දකට ලාභයි මිනිස්සුන්ට මේ වැඩේ. එතකොට බිලියන 20ක ලාභයක් තිබෙනවා මිනිස්සුන්ටයි රජයටයි. මේක තමයි ඖෂධ පිළිබඳ අපේ වැඩපිළිවෙල. 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ලබන 10 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ පළමු වරටයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම කොළඹදී අද සිදු කෙරුණා. 2017 වසරේ මාධ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් ජනාධිපති මාධ්‍යරුලේදී සම්මාන පිරිනැමෙනවා. රූපවාහිනි, ගුවන්විදුලිය සහ වෙබ් මාධ්‍ය වෙනුවෙන් සම්මාන 47ක් සමග යවජීව සම්මාන 4ක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව සම්මාන ලාභීන්ට මූල්‍ය දිරිගැන්වීමද සිදු කරන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා ප්‍රකාශ කළේ. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 කියන්නේ 2017 ක්ෂේත්‍ර 4ක් අරඹයා අපි විනිශ්චයන් කළා. අනේ ඒ වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් තමයි කරන්නේ. මේ සෑම අංශයක්ම නියෝජනය වෙන පරිදි තමයි මෙම සම්මාන ලාභීන් තෝරාගෙන තියෙන්නේ. ජනමාධ්‍ය වේදිකාවේ විවිධ දක්ෂතා, හැකියාවන්, සුවිශේෂී නිපුණතාවයන් හඳුනා ගැනීම, ඒවා ඇගේමට ලක් කිරීම, ඒ වගේම වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා මඟ පෙන්වීමක් තමයි මේ වැඩසටහනේ කාර්යමුණක් වෙන්නේ. ඒ වගේම සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුවත් වූ සිවිල් සමාජයක් ගොඩනැගීම සඳහා සයිබල් ගැන්වීම මේ වැඩසටහනට සැලසුම් කිරීමේදී සේලු කඩවිදෝ සංවිධානය කිරීමේදී මේක ජනතාවගේ මාධ්‍ය වේදීන්ගේ වැඩසටහනක් විදිහට මේ සම්මානවල ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් පිළිබඳව දීර්ඝව මේ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡා කරා. එළඹෙන වසරේදී ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් පිළිබඳව අගයීම ලක් කළ හැකි ශ්‍රේෂ්ඨ හඳුනාගෙන ඒවා ඇතුළත් කිරීමටත් මොකද මේ ප්‍රථම අවස්ථාව. විදෙස් පුවත් නිවිරාමයෙන් පසුව බලාපොරොත්තු වන්න. දනවධානය ක්‍රීඩා පුවත් වෙත. කෑගල්ල මහාවිද්‍යාලය සමග පැවති කෑගලු රන් කුසලාන වාර්ෂික සුහද එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 109කින් ජයග්‍රහණය කිරීමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය කණ්ඩායම සමත් වුණා. කෑගලු රන් කුසලාන ක්‍රිකට් තරඟය මෙවර පැවැත්වුණේ 18 වන වරටයි. කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැත් අරංගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 282ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කෑගල්ල මහාවිද්‍යාලීය කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දැවි ලබාගත හැකි වුණේ ලකුණු 173ක් පමණයි.
මේ අනුව තරගයේ ලකුණු 109කින් ජය ගැනීමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාල කණ්ඩායම සමත් වුණා. ජය සංකේත හා සහතිකපත් ප්‍රදානය සිදු කරුණේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි සිසුන් වන ITN ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් මංචේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශානුක කරුණරත්න, නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා අලහකෝන් හා ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෙයි. කල්ගුණ තොරතුරු තාරකා විජේවංශගෙන්. සේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවැනි බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වසරහිත කාලගුණ තත්ත්වයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් පසර දෙකෙන් පසු රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තදසුලන් නැතිවන අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වසරහිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ නේත දෙසෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 10ත් 20ත් අතර ගයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk